ආයිබෝන් අද රොයල් ඩාන්සින් YouTube channel එකේ ඔයාලට ඉදිරිපත් කරන්නේ මණිපුරි නර්තනයේ සංගීතය හා නළු ඇඳුම් ආයතම් පිළිබඳව කෙටි හැඳින්වීමක්. කලින් අපි ඔයාලට මේ වීඩියෝ එක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තිබ්බ තාක්ෂණික දෝෂ කිහිපයක් මගහරවල තමයි මේ අලුත් වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. Royal Dancing YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කළොත් අලුත් වීඩියෝ සිග්මනින් බලා ගන්න පුළුවන්. මණිපුර නර්තනය සඳහා භාවිත වන ප්‍රධාන පසුබිම් සංගීත භාණ්ඩ හතරක් හඳුනාගත හැකිය. ඒ අතර ප්‍රධානත්වයේ හිමිවන්නේ පුං නම් වූ අවනත භාණ්ඩයටයි. මෙම ලීයෙන් තනා ඇති අතර නර්තනයේදී භාවිත කරනු ලබන්නේ මෙම වාද්‍ය භාණ්ඩයයි. ඇතමෙක් මේ පාරිභාෂික වචනේ කෝල් යනුවෙන් වරදවා හසුරුවති. කෝල් යනු බෙංගාලි භාෂාවෙන් බෙරෙහෙවත් අවනන්ද භාණ්ඩය යන අර්ථය හැඟවෙන අතර එහි ආවේණික ශබ්දය වන්නේ පුං කියන්නයි. පුං චෝලම් බෙරය සම්බන්ධයෙන් කරගනිමින් කරනු ලබන අලංකාර නර්තන සහිත වාදනයකි. මැදින් මහත්ව ඇති පුං පාද භාණ්ඩයේ දෙකලවර ක්‍රමිකව සිහින්ව යනසේ සකසා ඇති අතර ඉතා ළඟින් යොදා ඇති සම්වරපටවල් වලින් ශක්තිමත් කරේ. එක් ඇසක් අඟල් 6ක් පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අනෙක් ඇස අඟල් 4ක් පමණ විෂ්කම්බෙන් යුක්තව සකසා ඇත. දෙපසෙහිම බදාම යොදා තැබීමට අවශ්‍ය වන්නාසේ වාදය කරන අවස්ථාවන්හිදී සුදු රෙද්දකින් බඳ ආවරණය කර ගැනීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයයි. මෙම වාද්‍ය භාණ්ඩයට අමතරව පෙනකොම්බා, කංජිරා, එස්රාජා බටනාදී ආදී අවශේෂ වාද්‍ය භාණ්ඩද වාදනයට එක් කර ගනී. මෙම වාද්‍ය භාණ්ඩයට අමතරව බටනලාවක්, හක්ගෙඩියක්, එස්රාජයක් හා ලෝහමය තාලම් පටක්ද පසුබිම් වාදන භාණ්ඩ ලෙස යොදා ගන්න ලැබේ. පසුබිම් සංගීත කණ්ඩායමට සූත්‍රධර හෙවත් සූත්‍රධාරී නමින් හඳුන්වන ගායක ගායිකා එක් හයකෝ දෙදෙනෙක් අන්තර්ගත වනසේ බෙරවාදකයෝ දෙදෙනෙක් අනෙකුත් වාදකයෝ එක්කිනා බැගින්ද අවශ්‍ය පරිදි සහභාගී වේ. මෙහිදී ගායනා කරනු ලබන්නේ ජයදේව, විද්‍යාපති, චන්ද්‍රිදාස්, ගෝවින්ද්දාස් ආදී ප්‍රකට ප්‍රබන්ධකයන්ගේ ගීතය. මේවා බොහෝ විට සංස්කෘත, මල්ටලි, රුජාබ්‍රුලි, බ්‍රජ් හෝ මෛති ආදී භාෂාවන්ගෙන් ප්‍රබන්ධිත වී ඇත. මණිපුර නර්තන ශෛලියේදී භාවිත කරන්නේ උත්තර භාරතීය සංගීත පද්ධතිය වුවද භාවිත නාමයන්ගේ නම් යම් වෙනස්කම් පවතී. ත්‍රීතාල්, දාද්‍රා, ගජප්තාල්, චෞතාල්, පංචම සවාරි ආදී වූ තාල මෙහිදී භාවිත වන්නේ වුවද ඒවායේ පාරිභාෂිත ශබ්ද වෙන්වෙන්ව ඇත්තේ මණිපුරි භාෂාවට අදාළ වන පරිදිය. රාස්ලීරා රඟ දක්වනු ලබන්නේ දේවාලයේ ඉදිරිපස තන ඇති නටමංජම් නම් වූ සුවිශේෂී රංග මණ්ඩපයක් තුළය. මණිපුරෙහි සෑම ගමකම් පාසා දේවාලයත් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම පවතී. සෑම ගමකම මෙම රංගනයේ පැවැත්වීම බහුලව සිදු කෙරේ. මෙම රංග මණ්ඩපයෙහි කේන්ද්‍රස්ථානයේ හඳුන්වනු ලබන්නේ රංගස්ථ තල නමිනි. අවශ්‍යතාව පරිදි රංගස්ථ තලයෙහි ප්‍රමාණය නිශ්චිත කරගනිමින් මල්වලින් හා කඩදාසියෙන් කපස් සකසා කරගන්නා ලද විචිත්‍ර මෝස්ත්‍රණ ආදරයෙන් ස්ථානය අලංකාර කරගනු ලැබේ. වේදිකා හා රංගස්ථල නිසි රීතීන්ට අනුකූලව සාම්ප්‍රදායික නූලක් ලනුවක් ඇද හෝ වෙන් කරගන්නා වේදිකාව ප්‍රේක්ෂකාගාරයට ආහා ආසන සහිත අලංකාර කැටයමින් සකසා ගැනීමටද ඔහු අමතක නොකරති. මණිපුර නර්තනය හා සංගීතයට අවශ්‍ය කරන්නා වූ ශාස්ත්‍රීය පදනම සකසා ගැනීමට ඔවුන්ට අනුබලයක් වූයේ ප්‍රෞරාණික කෘතීන් අතර ගෝවින්ද සංගීත ලීලා විලාස, ශ්‍රී කෘෂ්ණ රස සංගීත සංග්‍රහ, මෘදක් සංගහ, ගෝවින්ද ලීලා මෘතම්, සංගීත දමෝදර්, භක්ති රතනාකර්, ගීත ගෝවින්ද, කෘෂ්ණ භවාමෘතම්
ආනන්ද වෘන්දාවන චම්පු ආදී සමහරකි. මණිපුරි නර්තනයේ ඇතුළත් රංගවස්ථාභරණ තරම් අතිශය සුන්දර හා අත්කම් මගින් නිමවා ඇති ශාස්ත්‍රීය මෝස්තර ಭಾರತೀಯ කලාව දැක ගැනීමට නොහැකි වෙයි. රන්රිදී නූලෙන් ගෙත්තම් කිරීමේදී මණිපුරිවරුන් සතු දක්ෂතාව ඔවුන්ගේ නළු ඇඳුම් ආයතම් වලින් තහවුරු කෙරේ. රාස්ලීලාහිදී අඳුනු ලබන ගෝපිකාවන්ගේ ඉනටියේ සිට වලලු කර දක්වා වැසනසේ සකස් කළ බැරලයක ආකෘතියට දිග ඇති සාය එවත් කුම්මි විශාල බෝඩරයක් සහිතව නොනැමෙනසේ සකසා ඇත. මේවා රන්රිදී ආදී වූ නූලෙන් අලංකාර මෝස්තර සහිතව ගෙත්තම් කර ඇති අතර තැන තැන කුඩා පලිඟු කැට හා තුනි කණ්ණාඩි කැමරි අල්ලා එමගින් දිස්නේ හා චමත්කාරයද ලබා ඇත. තද වර්ණයක් වන රතු කොළ දුඹුරු ආදියෙන් යුතු සේද රෙද්දෙන් සකස් කළ සාය වලලු කර දක්වා පළඳින ශිල්පියෝ ඒ මත විනිවිද පෙනෙන දුහුල් රෙද්දකින් සකසාගත් කෙටි සායක්ද පළඳිති. ඒ අලංකාර රැලි සහිතව දිස්වීම මෙම ඇඳුම් කට්ටලයේ චමත්කාරය වැඩිවීමට හේතුවයි. වලලු කර දක්වා විහිදෙන පළල් බෝඩරේ සහිත කුම්මියෙහි ස්වරූපය අනුව පෙනෙන්නේ ඒ රෙද්දකින් නිම කරන ලද්දක් නොව ඉතා ඝනකම් අමුද්‍රව්‍යයකින් සකස් කරන ලද්දක් ලෙසය. එහෙත් සේද රෙද්දෙන් නිම කර ඇති මෙම කුම්මියෙහි රන්රිදී නූලෙන් යොදා ඇති අතර අලංකාර මෝස්තර මණිපුරි වැසියන්ගේ අත්කම් පේශකර්මාන්තය හා විවිධ ගෙත්තම් ස්වරූපය පෙන්නුම් කරන පරිදි නිර්මාණය වී ඇත. මෙම සාහි තැනින් තැන කණ්ණාඩි කැබලි අල්වා තිබීමෙන් මණිපුරේ ඒකාලෝක කිරීම සඳහා නාරජු විසින් විසිරුවා හන්න ලද මිනිකැට සිහිපත් කරන බැව් ඔවුන්ගේ විශ්වාසයයි. උඩ සායෙහි කුඩා බෝඩරයක් ඇති අතර එය නොහැකිරෙන ලෙස නිමවා වග බලා ගනී. ඉඟටිය සිට පාදාන්තය දක්වා ඇති කොටසෙහි තුනෙන් එකක් පමණක් වන උඩසායෙන් ආවරණය කෙරේ. යට ඇති කුම්මි නම් වූ සායෙහි උඩසායට නොනැවෙනසල කොටස පමණ රන්රිදී නූලෙන් මෝස්තර යොදා ඇති අතර ඉදිසි කොටස තනි වර්ණයෙන් පමණක් දක්නට ලැබේ. නර්තන ශිල්පිනිය බිමට පහත් වන විටදී එනම් උත්කුටක ඉරියව්වෙන් සිටින විටදී මෙම සාය ඇය වටා කරකවා නොනැමෙන පවතිනි. මෙහි තිබෙන දශේෂ ලක්ෂණය ලෙස එය සැලකේ. උඩුකයට අඳිනු ලබන විල්ලොද සැට්ටය රීෂම් පුරිට් නමින් හඳුන්වනු ලැබේ. මෙය කළු වර්ණයෙන් හෝ කොළ රතු ආදී තනි වර්ණයන්ගෙන් සමන්වින වන අතර එයද ඉඟ කර අත් ආදී රන්වල් බෝඩර වලින් අලංකාර කර තිබේ. රාධාගේ චරිතය සඳහා අඳින රීෂම් පුරිට් නම් වූ සැට්ටය රතු වර්ණයෙන් අඳිනු ලබන අතර කුම්මි හෙවත් දිගසාය කොළපාටින් දිස්සේ. ගෝපීන්ගේ සැට්ටය කොළපාටින් අඳින අතර කුම්මිය රතු වර්ණයෙන් ඇඳීමට පුරුදුව සිටින්නේ ඒ ඒ වර්ණයන් අනුව ඒ ඒ චරිත හඳුනා ගැනීමට පහසු වන හේනි. ක්‍රිෂ්ණ චරිතය සඳහා වූ උදුකයට අඳිනු ලබන්නේ රීෂම් පුරිට් නම් සැට්ටය කළු වර්ණයෙන් අඳිනු ලැබේ. යටිකය සඳහා දෝතිය අඳින අතර හිසේ පළඳිනා වූ චූරා නම් වූ මකුට පළඳනාව ක්‍රිෂ්ණ සඳහා පමණක් වෙන් වූ සුවිශේෂී ගෞරවයක් දක්වන්නා වූ ආභරණයකි. ඒ මොනරුපිහාටුවක ආකෘතියට සකසා තිබීමද විශේෂත්වය. මෙවැනි විවිධ නර්තන සම්ප්‍රදායන් පිළිබඳව විස්තර දැනගැනීමට ධර්ම රෝයල් ඩාන්සින් YouTube channel එක subscribe කරන්න.